අම්බලන්කොට පොලිස් වසමේ ගලකොඩ ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබුණා. යතුරුපැදියකින් පැමිණි නාදුනන පුත්කලින් දෙදෙනෙකු වෙළඳ සලකට වෙඩිතබා පලා කුස් තිබුණේ ඊයේ රාත්‍රියේදී. වෙඩිවැදීමෙන් තුවර ලැබූ පුත්කලින් පස් දෙනෙකු බලපිටි රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණා. ඉන් පුත්කලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ. මෙලෙස මියගොස් ඇත්තේ වෙළඳ සලේ හිමිකරු සහ භාණ්ඩ මිලදී ගැනීමට වෙළඳ සලට පැමිණි තවත් පුත්කලෙකුයි. වෙඩිවැදීමෙන් තුවර ලැබූ අනෙක් පුත්කලින් දෙදෙනා බලපිටි රෝහලේ ප්‍රතිකාර වෙඩිකරුවන් මෙම වෙඩිතැබීම සඳහා T56 වර්ගයේ ගෙනියවියක් භාවිත කර ඇති බවයි පොලිසිය පවසන්නේ. පුද්ගලයා ඝාතනය කිරීම සඳහා සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මැදිහත්වීමක් තිබෙන බව තමයි අපිට නිරීක්ෂණය වෙන්නේ. හැරෙන්නට ඒ වෙළඳසැල් හිමියා වෙනත් සංවිධානාත්මක අපරාධකරුවන් සමග සම්බන්ධතාවක් තත්ත්වයක් අපිට මේ වන විට අනාවරණය වීමක් කියලා නැහැ. මේ අතර පිටිකල පොලිස් වසමේ ගුරුවල ප්‍රදේශයේදීත් ඊරාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව තිබුණා. යතුරුපැදියකින් පැමිණි නාදුරන පුත්කලින් දෙදෙනෙකු වෙඩිතැබීම සිදු කර තිබුණේ වෙළඳසැලක් අසලයි. වෙඩිවැදීමෙන් වෙළඳසැල අසල සිටි පුත්කලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පවසන්නේ. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ පිරිමි පුත්කලින් දෙදෙනෙකු සහ කාන්තාවක ගල්ලින්ද ප්‍රාදේශීය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණා. ප්‍රතිකාර ලැබපින් සිටි පුත්කලයෙකුද අද උදැසන ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ. ඒ අනුව මෙම වෙඩිතැබීමෙන් මියගිය පුත්කලින් කරන දෙදෙනෙකු දක්වා ඉහළ කුස් තිබෙනවා. වෙඩිවැදීමෙන් තුවාල ලැබූ කාන්තාවක සහ තවත් පිරිමි පුත්කලයෙකු තවදුරටත් ප්‍රතිකාර ලැබන බවයි වාර්තා වුණේ. මෙම වෙඩිතැබීම සඳහා T56 වර්ගයේ ගෙනියවයක් භාවිත කර ඇති බව පොලිසිය පවසනවා. ගම්පහ මල්වතු හිරිපිටිය කහටාන ශ්‍රී ගණාරාම විහාරස්ථානයේ වැඩවිසූ පූජ්‍ය කලපලුවාවේ ධම්මරතන හිමියන්ට වෙඩිතැබූ බවට සැකකරන වෙඩිකරු පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. සැකකරු සමග පොරබැදීමෙන් තුවල් ලැබූ පොලිස් නිලධාරියෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා. පසුගිය ජනවාරි මස 23 වනදායි පූජ්‍ය කලපලුවාවේ ධම්මරතන හිමියන්ට මෝටර් රථයකින් පැමිණි පුත්කලින් සිව් දෙනෙකු වෙඩිතබා පලා ගොස් තිබුණේ. කොළඹ උතුර අපරාධ කොට්ටාශයේ නිලධාරී කණ්ඩායමක් මෙම සැකකරු බාරගෙන හම්බෙගමුවේ සිට කොළඹට රැගෙනමින් සිටි තිබුණා. ගිනිඅවි අත්තනගල්ල පොලිස් ආසමේ පුරපොළ ලිහිණියල්ල කියන ප්‍රදේශයේ සංවාද තිබෙන බව තමයි තොරතුරු ලැබිලා තිබිලා තියෙන්නේ. ගිනිඅවි සොයා ගැනීම සඳහා යන අවස්ථාවක අත්තිලඟු දාලා රැගෙන යන අවස්ථාවේ මොහු පොලිස් සංවාද තිබූ ගිනිඅවියකින් ගිනිඅවියක් ලබාගෙන පොලිසිය දෙසට එල්ල කළ වෙඩිතැබීමට දරන උත්සාහයක් නිසා පොලිස් නිලධාරීන් පෙරලා වෙඩිතැබීමෙන් මේ පුද්ගලයා මිය ගිහිලා තියෙනවා. මේ පෙර වැරදි කීපයක් තියෙන පුද්ගලයෙක් විමර්ශනවලට අනුව මේ පුද්ගලයා යම් ආකාරයකට මුදලට මනුෂ්‍ය ඝාතනයක් කරන්නට බාර ගන්න පුද්ගලයෙක් බවට තමයි අනාවරණය වෙලා තියෙන්නේ. අවුරුදු 27ක පුද්ගලයෙක්, ඒ වගේම පොළොන්නරුවේ අරලගන්න ප්‍රදේශයේ පරිචිකරුවෙක් බවට තමයි හඳුනාගෙන තියෙන්නේ. මාංචු දාගත්ත පුද්ගලෙ කොහොමද මෙහෙම ඔහු පොලිසිය දෙසට වෙඩි තියන්නේ කියලා ප්‍රශ්න කරනවා. ඒක ප්‍රායෝගිකව ඉතින් අවස්ථානුකූල සිද්ධියක්. මොකද ඒක කොහොමද ඒ සිද්ධිය උනේ කියන එක පැහැදිලි කරන්න ඒ සිදුවීමට මුහුණ දුන්නු කෙනා තමයි ඒ හරියටම දන්නේ. උනේ මෙන්න මෙහෙමයි කියන එක අනාවරණය කිරීම පැහැදිලි කිරීමට ඔවුන්ට අධිකරණයේදී කාර්ය සිද්ධ කරන්න සිද්ධ වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.